භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ අවිද්‍යාගත යම්භික්වේ පුරුස පුද්ගලො අප්ඥංචී සංකාහරන් අපභි සංකරෝති සිං අංේ සංකි සකෝෝග හෝපgang හෝ ඥානං ්ඥ උපgangන් හෝති වි්ඥානං අනිජෝපගතිති අ අනිෝප ගඥාී ධර්මාණ සවසන සදහස් දැබර අනු ග්‍රහක දායකත්වය ලබාදුනව පින්නතුන් ප්‍රmuka ධර්මස්ශ්‍රනාාව විලාසි සැදහැවර පින්වතුනේ. මාතෘකාවක් තිබෙනවා කියලා ඉන්නම්. බ්‍රහ්මණනිමන්තන සූත්‍රයේ වරංඇතිල බක බ්‍රහ්මයා ඇසු ප්‍රශ්නෝල පිළිතුරු ලෙස. ඇසරින් හෝ සබ් ලෝකයේ අනවිරත ස්ඥා ඇතරෙන් හෝ සබසංකර අනිත් සංඥා යන මාතෘකාව හෝ නට මගහෙලි කරන දේශනාවක් කරනටස ඉල්ලා සිටමු. ගෞරනේ සාමින් වහන්ස පහත ප්‍ර්නෝට පිරිතුරක් ලවාද දෙන ලෙසට ගරුවෙන් ඉල්ලා සිි. එකත් කියලම අදාළ තැනදි අපි ගනිමු. විස්ශ්‍රාමික මා දසමස්ව ඇති ලැදරයක් බරකවලා ගැනිමි. දහම් දෙසමේ කාරස්ත්‍රානුව වැඩ ැරුසුම් කර ගනිමින් ධර්ම දේශනාාවවනය කරමි එද උපාධානයක්ට සැලකේද හින ලෝකේ සස්ුවපත් කර ගැනීම සඳහා සතිචෛයි්‍යකය බලවත් කිරීම පොවානවත් වේද. මේ මෙ බඳ සූත්‍ර තිබිටකේ තිබෙන බව මවබට අනන්තවාරයක් පැහැදිලි කරලා ඇති. අපට අදාල නෑ. ර දයානලාබීන්ට අදාල බන ඔුන්ට අආදාල් රුප ද්‍යනලාබීන්ට අදාල උුන්ට බන් අදාළ දේවල් මේක අපේ විශෂේෂත්‍රයට අයිති නැති දැනුවෙන් පමණක් කතා කළ හැකි දෙයක්. එනිසා මං එබඳු දේවල් මේ සමමාජයේ ධර්මදේශනාවට පවිච්චි කරනය මේ හමක් මම දකිනම අපි කියවල තියෙන නිසා ඒගෙන විරක් ම අදහසක් කියන්න ෙමට. එනො තවත් සූත්‍රයක ඔය බමුණක් කියන බමුණ සමග කර සාකච්ඡක් වසයෙන් පවතිනඕෝක. එරකොට භාරතේවාසය කළ බමුණෙක් සමඟ කර සාකච්චවිවාදයක්. මේ සූත්‍රයේ බුදුන් වහන්ේ ේර්දෙන් බමලෝට ගිය බ්‍රහ්මයසම කල විවාගයක්ත මයි පෙන්නන්නේ. ඔහු සදාකාලික සැපත නිවානය කෙ හිවට ලාක් පැදිි කරම ඊට. ම ඉට වඩා දන්න බහෝසා තමන් ඊට වඩා වැඩි ඉටිබයි ඩියෙක්බා කරවසාකච්ඡාවක් මේවා තුළ අපි කියවල බල උපකල්පනය කරගන්නවා ඇති අපි ඉන්න ලෝකෙ වගේ ෙවල් දරවල් මාලිකා හදා ගත්ත සැප තරක් විඉදින්න ෝකයක් දි ෝක තිනවා ඇත්තං උඩ තිේෙනවායි කියලා නමුත් ඕපාතික උපදිනවා සත්යක්ක න වචනයායට තයේේද මවකුසකින් බිහිවන්න සත්තුවවැරු හම නිත් හැම පාතිකයි. අපාගත තිරිස ගත සත්ව නෝනාත්ත පාතිකයි දෙවොත්ත උපාතිකයි බ්‍රහමොත්ත ඕපාතිකයි ඒක මේක තියෙනවා උපතක් මරණයක් නැතින්ද හදාකාලි කර උපතකුත් නෑ කියල තිෙනවාන. නම් දිරීමක් මරණයක් ගැන කවර කතාද. අනික මේවා අපි ගනිමුක දිවිය ලෝකය කියන එක. ඒකේ සිතින් හරි කාම සපපතිලන ඉන්ද්‍රියහා ඇතියෙනෝ. සමාධිගත වූ සමාධය පරලෝග හාම ඔඋුට ඉද්‍රියහායක් නෑ සමාධයක් පමණයිතිවෙන්නේ. එති මේ තේරුම්ගත් නැතියයි මේ පස්සෙකාේ එකතුවර කක්ද නැත්තම් බමුණගේ ගෙදරට ගිහි බුදුන් හසකර සාකච්චාවක්ද බ්‍රහ්මලෝකීහි සාකච්ඡාවද කෙනෙකවත් අපට තෝරගන්න බැය. නමුත් මේවා යම්යම් ඉංගිතියනවා අපට පවිච්චිට දන්ද. තිනවා මාරයා බ්‍රහ්ම සභාව ඉන්න කනෙකොට අවුස් ආවේශ වෙලා බදුහාමුරන්ට තර්ජනය කළ බණක අන්ඩිපයි කියලා. බුදුරනාට ගන්නේ මිනිස්සුන්ට බනකික අන්ඩ පයි කියලා. හතුන් හතුන් දුකි මුදුවගන්න බණකි අන්ඩිපයි කියලා. එහෙමකුත් තියෙනවා. එකොට උතගතවර ලෝකට පහල ුද හතල ස් පහ දර්දශන කරල වවා සු රක්ෂත කරගන්නන්නේ ස පර පුරක්විසින්. උපන් මිනිසුන්ගේ ප්‍රෝජනය සඳහා පවන් ඇත්වීම හෝ පින් කිරීම හෝ අනිත් කර්මක් ශයකිරීම දක්වා පුළුවන් දෙයක් කරන්න එහි තුළ මු්‍ය පරමාර්තය දුකින් මිදින මග සතරමක සතර පලපිළුවීෙන් ප්‍රත්‍යයක්ෂ කටයු නිර්වාණය ඒහත්ම වසයෙන් සාක්‍රාත් කර ගැනීම එහෙම බණ කියියන් එපා ගිහින් කියලා හරි මේ සමාජයටය එහමෙක් වලංගු නෑ කිය හ කියනකොට කවරුහරි වුන්ටත් මාරවේශ වෙලා රතමයි මට හිතෙන්නේ ඔවුන්ට කියගණඩ බැරි එක වෙනම කාරණයක් ක මේක ලේසි වැඩක් නෙවෙයි පුදුම ගවේශණයක් කරන්නට ඕන දෙයක් පොතබ බලාන කිය නෝගේ කියන්න පුළන් දෙයක් නෙවෙයි ගම්බීරේසු ටානාටානයතු පඥාචක්කුම් කමට කියලා කිය ගැමුරුත්තන් කෙහි ගැුරුස්ථාන කරහි ප්‍රඥාසයමේට. ඒකට කාමයන්ගෙන් ඉවත්තමින් ඒකරෙහි අවධානෙන් යුක්තව නැවත නැවත සම්මර්සනය කරන්ඩ වෙනවා. සූත්‍රදේශනා සියල්ල ඒකට ගලපා ගැනමින් මෙහි වඩාත් සාත්‍යකුමක් ද කියලා. මන්ද්‍යයත් පාලිය සිංහලට පරිවර්තනයේ මේදී නැත්තන් මේ උපසපන් බවසහවා හෙමහිේ ගෙනයාාමේදී. එව නැත්නම් ඒ යුග බස්සට පරිවර්තනය වීමේදී දමදන වගේ වසින් අදබස්සට පරිවර්තනය වීමේදී නොතේරෙන කාරනම්ගේ ගොඩක් තියෙනවා. බුදුන් වහන්සේ සකය බාසාාවෙන් වදාලදය අිට තේරුම් ගැනීමේදී වෙනත් අර්ථයක් කෙන්ට ඉඩතිනවා. ඉදි වදාලේ කුමක් සම්න්ධ ක කියල තේරු ගත්තහම පංචුපදානස්කන්ද දුක්්ගෙනත් දෙනව උපානින් මදීමට ජීවිතය උදාගන්න කිය එක බලපුවාම ඒක තුළින් අටු ආවහම්බයෙන අපට අර්ථකතනය ඒ අටවා අතුළ සියලු ගැට දැල්ලිහන්න පපුුවන් අපට අදාල නැති දෙවියන්තාආදාල බ්‍රහමන්ට ආදාල දෙවල් පි හන්ටෝ නෙත් නෑ එව උන්වහන්සේගේ විශෂත්‍රීණේ වහන්සේට සර්වජත භවක්ෂ විශේෂ යුදධයක් තිබන නිසා සහට වලංගුවඩ ලුවන්. වත්මන් සමාජයේ අපි සමඟන්නයට එනිසා මේ දෙවල් එහන එකේ තේරමක් නැහැ. සා ඒල්ලී ම වෙනුවටම ඉතිනින් එහ පැත්ර තිබෙන මේ අනිච්ච සංඥාහරි සබ් සංකාරී අනිච් සංඥාහරි කියන තේරු ගන්න හැට අපි ධර්ම දේශනා වශයෙන් ගනම් අනුතුරෝබී ප්‍රශ්නයටත් පිළිතුරු අගදි සපයන් බලමු එතකොට දස සඥා කියනක අරණනාවද ඔය දහෙම දැ ගණඩ න කෙක්හෙම කියවෙන්නේ නෑ මේක අර්ථවශයෙන් ගැනීමේදී උන්හන්සේගේ රෝගී තත්යන් යට පත්තෙන්ට සම්සිදෙන්ට උදවක්ෙන් ඇැ සිතේකගීම තුළ එ ඇත්ම් මේ යන කෙනෙක් මේ දහයම දැනගණන්න ඕනෑ ඇ අනිත් සං්ඥා දැන ගත්තත් ඇති අනත් සං්ඥා දැනගත්තත් ඇති. එකකින් නිවන් මගේ එලි වෙනවා. එදා මේ දහය ගිමාණන දහා මුතුරන්ට දේශනා කළ ඉ කරගන්න පාඩන් කරන්නවෙන්න බෑ. ඒ තුළ සවන්දී සිටීම තුළින් යම්මාකාරයකට සිත එක්කඟ වීම තුළ ඒට එකඟවීම තුළට වැටහීම තුළ මොකක්හරි රෝග සිදහනේසු ෙන්ඩ දවක් ඉන්න පුොුවන් මෙම කරුණක්ේ. එ හිදී මාමංහිතන්නේ පෙරදේශනාවකදී වානිි සඥ අදේශනා කරලා තිබිෙනවා. ආයදේශනා කරන්න තිරුන අනත් සංඥාවලෙන් තිවෙන්නේ නවත් අපි මෙතන ගනිමු මේ අයගේ ඉල්ලීම අනුව සබ් සංකාරයසු අනි්‍ය සඥාව. සබ්භ සංකාර සිල්ල් සංස්කාරයන්ගේ අනිත්‍යය අනිත්්‍ය සඥාවල පෙන්නන්නේ පචන ඉතිමේ සු පංචුපාදානක් කන්දය අනිච්චානු පස්සේ විහිරති මෙසේ මෙම පංචුපාදානස් කන්දයන්හි පංචුපාදාන කන්දේසු එකකන මේ නැවතනෑ උතුබතින පංචුපානස් කකන්දය හි අනිත්‍ය වලමින් වාසය කරන්න කියලා එකක පෙන්නනවා බලවිින් වාසය කරනවන ෝවාන්නනාආදී මාර්ග පැල්විලියින් නිවන් නිවන තමා සාක්සාත්්‍යය නය වෙන ගීට හමකොවත් තර්මය දැනගන්න ඕනු නෑ නත් අප මේ සබ් සංකාරකීන පදේ ප්චරලීසි තරුම්ගන්න මන්දත් සංකාරපදි සමාජයේ පවතින්නේ ගැඹරු වර්තයෙන් ඕන නිසා. සංකකාරකයනෙ රාසික කරන දේවල් කියලා ම මාහනොච්ච මුල්කාල හලත්තිීන. එවගේ පාලිය අධ්‍යනය කිරීමේදී සංකාරගෙන කහළවලටත්. එම් යම් දවල් එකතුකරුහම එක සංකාරයක් කියලා. නමුත් මේ පංචස් කන්ඩාටුුවාවට දා බල පුහම. ාහිර ලොකතන සික් නැවීමේ. මිනිසා වස්සයෙන් ජීවත්තමින් මිනිසා එක්තස් කරගන්නාව උතුන් ආකාරයක අවිසංකාරයක් ඔහුට නිත්්‍යවම නිසා සසර හැදෙන් හැටිමේකතින්. ඒ අභිපදය ඇති වෙන්න එත් ෝක තමයි. අභි වනොත් අනාගත පලයකට මුණ දෙන්න සිද්ධ වෙන. අභි සංකාර වෙන්නේ අනිත්‍ය නිසා නවේ නිත්ත නිසා කියන එක එක කියවෙන්නේ අපි තේරුම් ගන්ඩ වෙනවා. එකයි පරිවංසන සූත්‍ර දේශනා කර ත්‍රමි පාටය ගත්ත ඒ මේ තුනේම තිබෙන වාර්ථය විග්‍රහ කරලා. ලෝක ජීවත්ෙන්ට යන මමසිි පුද්ගලයක් ස්ත්‍රයක්ක්කෝ පුරුසෙක් ගියෙක්කෝ පැවිද්දෙක්. පුද්ගල දුෘෂ්ටියෙන් අරගෙන කුසි ිව ීවිතව සානත්තා ජීවත් වන ස්්‍රිය පුරුසෙක් කියලා ඊට එහා බලන්න නැතුව ජීවිත කාලයම එකක් වසයෙන් අර්ගෙන තමන් පුතක්ජන මටුවෙන් කරන ක්‍රියා කලාපයන් හිදී ඒව ඇලීමේ ගැටීම ප්‍රතිඵලයක් වසයෙන් සමස්තයක් වසයෙන් ගත් කළ අභි සංකාරව තුනකට හෝ තුනින් එකකට හෝ දෙකකට ගොදුරු වඩ හෙවත් රැස්සිට වත් ඇලින්ට හෙවත් මුලාවෙන්නට සිදුවෙනවා. ඒ මුලාවටමයි අබි සංකාර කියන්නේ. එ මේ වචන ගැමරු වැඩි ඔවිට ලේසියෙන් කියන්න පුළුවන් ගෝක. අ ලෝබ දේශ මෝහමුල්කොට ගෙන පස්සෙකාලෙක මතක්වෙනක දුකොහු පිටි පස්සෙන් ඉන්න පුළුවන්නාආකාරයට මනසාජ පදුත්්ටේන බාසතිීවාකර තුවාත් අතවමන් දුක්කව වන්නේ ති කියන්නේ මෙලෝවසෙන් හෝ පරලො වසයෙන් දුකහුට එහන්ටවෙන හේතුවක් එකතු කරනවා. එතකොට මේ ක්‍රැස් කරණ එක කර්ණයයින් මේක බීජයයි. විපාකයේ පලයයිය. අනේ දුක්කිපාක ගෙනත් දෙන්න සඳහා චිත්තා අභ්‍යන්තරට එක් ටස් කරන්නනව් පව්වලට අපපු්ඥාබි සංකාර කියල කියනවා. අපුුන්‍යාබි සංකාර රැස් වෙන්නේ. ඒවා සමඟ පවට ලැදිියාවෙන් පවට ඇලීමෙන් නැත්නන් ඒවා මත්වයෙන් ගැනීමේ ප්‍රතිඵලයක් වසයෙන්. දැන ඔය සතුන් දුක් විදින හැටිය ඔවුන් කෑ ගහන හැටි මරණ දු බවිදිනය හැටි දකල හිනාාවුණයින් නොමේ සමාජයේ. එකොට ඔහුට සතුටර කෙන දෙයක් කරුණ එක කරුණත්න. මෙෙන මේ විදිහට මරණින් මතු දුගතිගාමි විපාක. පමණක් විඳින්ට සේතුවෙන්නවු පවසිතතු සිතතුළ පවරැස්කිරීම අප්‍යාවි සංකාර කියල කිය. එතකොට අපන්්‍යාවි සංකාර වෙන්න මේ පවේදිී පව මමත්වෙන් ගන්න නිසා. ඒකාර අවිද්‍යා ප්‍රජ්‍යාන පුද්ගල එක් තුල සිවෙන දෙයක්. ඊට වඩා දියුණුව නක් හෝ කල්පනශක්තියක් පරිකල්පන ශක්තියක් තිබෙන ව. සවාගේ මනනිත්තත් සැපට කැපති කියල එරෙනවානං අනුන් රිද වන් අනුන් ගාතනය කර්ඩ අනුන් ගිනි දෙන්ට අන්සු දෙවල් පහැරගන්නේ එක සුදුසුනෑ කියන මානසිකත්වයක් තිබෙනවා. එවිට නංචකම් මංකතන් සාද යංකත්වා නානුතපපතිසිහිව වෙනවා පරනවානම් කරන්ඩ ඕන යමක් කරලා තැවෙන දේවල්නෙම මතක්කර හමසහි කරන්න පුළුවන් දේවක්. අන්නේම තවත් පිරිසක්සකයේ ජීවිතයේදී පුු්‍යාබි සංකාරය ආත්මකොට ගන්නවා හොන්නතෙන් අපුණ්‍යාබි සංකාරය නොකෙරෙනවා අනෙමයි අඩුවෙන් කරෙනවා වැඩිය ්‍යාබි සංකාරය දැන් සිත අපු්‍යාබි සංකාර රැස් කොරන්්ඩටත් ඒක හොඳයි කියලා ඒකට උප ගතව වෙන නැත්තම එක පිළිගන්නවා සිත හැට ෙමයි ්්‍යානය හැටි. ඒක වැරදි අයිවැන්නඩ කියලා කියන්න දන්නන්නේ නෑ විඤඥානයේ සිදුව ද හඳුනාගැනීමරන වි ඥායද අ තේරුම් කර ඉවත්ෙන්න්න පුලහන්කමත්තන ප්‍රඥාවට. අනතුර මිහල බෙන්න්නව සුකවිපාකාශයෙන් ගත් කල මිනිසාටත් හිත නොමකට වයි කරන්න තිෙන පාර. අ හෝ දීවිතියතුල පොුණණ්‍ය අවි සංකාරය ආත්මකට ගන්නවා. අඩුධන අඩු සීල මධ්‍යවධනයේ මද්‍යව සී හළ දාන හල සීලේවාසෙන් පෙන්වා සූත්‍රවල ආකාර තුනකින් ඉතර කරෙනවායි. ැනත් අනාගත පලොපදට හතු ඉතුර නොට කියෙනවා පුුණ්‍යයාාාවි සංකාර. ඒ පලේ මෙලෝවසෙන් අයවර් දැබල පරලො වසින්ෙන් සුගති ගාමි උත්පත්තිය. දුර්භාග්‍ය සම්පන මිනිසුන් අතර අඩුදාානය සීලයේ සවභාග්‍ය සම්පණ මිනිසුන් අතර අධිමදානය සී දෙවන්න අතර ඉහළම දානය සීලයේ විපාක. අන්න පුුණ්්‍යයාවිි සංකාහරයෙන් කාම සුගතියට පරලොවය. අ අවි සංකාරයෙන් කාම දුගතියට පරලොයනෝ. අපට නැතත් භාර්තිය සමාජයේ මේ දෙක ඉක්මෝයමින් තව එකක් හැදවා. සාභාවික බුදුරෝන්ගේ වාධනශසන පිළිගන්න නැතිව තරු ගත්ත තිබු නැති නිසා ඔවන් කරහු පරියේශම ප්‍රතිඵලයක් වසේ නොවන්ට කලේෂය යයත් අයත් කරමින් යටපත් කරමින් වැඩි කලක් ඉන්න පුළුවන් තැනක් හදාගන්න හම්බෝනා ආ යතන්න කියලා කියනවා සිතෙහි හදාගන්න තැනක් බැවින් ආ අතන කියනවා. නොමුත් එහි කාමයයන්නේ ලෝබදේසත් නෑ යටපත් වෙලා බුදු සමයෙන් පෙන්න උපසමය සුක හා සමානසකයඇති වන නමුත් උපමයසුක නෙවෙයි ඒ. ම් සිඳෙන් ලැන සැපේන අරයට පත්වීමෙන් ලැබෙන එකට නමුත් සුකයේ දීයටපත්වීමෙන් ලැබන සපයත් ප ලබ සපත් දෙකම එක සමානයි. යට පත්වීමේ සුකේ ඉවර වෙනවා අප පහු දුකට පත්වනවා මොකදය දුකට හේතු ඇත් කරලා තියර නිසා. නමුත් උපසම සුකේ යට පත්වීමක්ට මේ ය උපදින්ට නැති නිසා සදාකාලිකති නවා මේ පිමඳ අවෝධයක් නැති අය මේ දරට ොුණ දැල්ලක ඉක්වා යමන් හසමහන්සේවෙලා. නො එෙක් විහෙසමහන්සි තරන්න වෙනවා. බාහිර ලෝකට නැවිත්තින්ද වෙනවා ප්‍රසාදය අන්ට නොගැටිඉන්න වෙනවා කයදුරල කරන්න වෙනවා ආහර නොගෙඩ ඉන්න වෙනවා. බාහිර දේවල් ගැටීමතුලින් තමන්ගේ චිත්තා්‍යන්තර තිබෙන්ෙන ව අහස්න නො එන්නට මුහුණ නොදී ඉන්න වෙනවා. නාරිලතා මලක් දෙවත්න බැලුවයි කියන්න යන්න එකයි. මෙහෙම දුක්කිින්දලා. එන්සා මේ රූපාචර රූපාචර ්‍යානුවලට එවත් එක්තර අභි සංකාරයක් එකටගෙන අනි්්‍යාබි සංකාර එ තථගතයන් වහන්සේ පරිවන්සන සූත්‍රය තමයි මේ තුනටම අවිද්‍යාගතව යම්භික්වේ කියලා පෙන්නේ. මෙ තුනම අවිද්‍යාපච්චා සංකාරා. බුදුන් වහන්සේ අවි්‍යාපච්ඡා සංකාරා දෙශන කළ අනුව පටිස සම්පදය සතවය දුකට පත්වන හැට කියන්න. න්හන්සේ හොයා ගැනීමනේ අද්‍යාන රෝධය සංහරය රෝධය එසනම් අවි්‍යාපච්ඡා සංකාර තුනේම අද්‍යාන රෝධය සංකහරය රෝධය නෑන එක රෝඩ එකක් හොඳ වනාාට ඒවගේ අබුද්ෝත් පාදයක් තුළ සත්්‍යක විශණය කරට මේ පරතුන යන්න පුළුවන් අබුද්ෝත් පාදයක් තුළ යන්න පුළුවන් පාරවල් තුනේ යන්නට නෙවෙයි බුදුවර ෝකට පහරලා සත දමක්හෙළි කරලා. ග පටිපදාවක් දේශනා කරන්නේ. දැන් මේ අභිසා කාරතු නෑමකට රැෙස් කරයි නම් මොවද හම්බන්නේ. සෝකා ඇස්සබේදෝ පරම් මරණ දුග්ගතින් උපජ්ජති දිවි සහවිතං උපජ්ජති බ්‍රහ්ම සහවිතං උපපද්ජති. ජාති ජරාමරන් හිමි වෙනවා දෙවන්ට ජාමර ැතිවනට ්‍රහ්මන්ට නැතිවුණට එතතිනින් පස්සය පහු චොතවු හම ආයත් හිමි වෙනවා ජවි ටයි නැති ජර දෙවියන්ට ජරානය රයටත් දිගූකල් පෙන්නිසා මරණයක් පේ නෙත් නෑ. දැන් මේක අපි ඒ ලෝකෝ සේ හොයා ගන්න බැ අප ෝක ඔස්සේ මේ අවිද්‍යාමකද හයා ගන්න වෙනවා. ඉන් තවා අපට හොයා ගන්න පුළුවන් කරනු තියෙනවා යංකින් ජිදුක්කම් සම්බෝතිය සබ්බන් සංකාරපච්චා යම කිසිදුක් කට ගන්න වනන්ගේ දුක්ෂයල්ල හට ගන්න සංකාරපත්තිවීමෙන් සංකාර නිරෝධ කරන්න පුළුවන් අත්ති දුක්කස්රම් බෞදුක් කටගන්නෑ. ඒ ගාතාවතුළ එනම් සංකාර ැස්කිරීම හොඳයි කියලා නෑ. සංකාර නිරෝධ කරන්න වෙනවා. එතකට මේ අපි අතින් සංකාර රැස්ව ආකාරය වෙමින් පව්තිනවා දැන ත්තේ නැතිවුුණට. අදාල පෙලක් ඔස්සේ උන්වහන්සේ අපට පේසර පෙන්වා මෙන්න මේක ඔබළඟ වෙන්නේ ටඋන්හන්ස නකුත්ති බෙනවා. අතීතයෙන් ගෙන වර්තමානය රැවටි නාගතයට පලයක්හදිෙන තියෙනක හෙවත් පම පමාද විහරණය. එතකොට තවත්වචනයක් ගත්තොත් සබ්‍යේ සංකාරා නිච්චාති අදා ප්ඥාය පස්සති. සියල් සංස්කාරයන්ගේ දකි නාර්ථය වුවට බුදුර වදාලාර්ථය අනිත්‍යේ නොනින් දකින්න බලුවන්නම්. එතකොට සංකාර දුක්හය කරී සංකාර රැස්කිරීම කෙරෙහි කල කේනවා. එකට උ්‍යාව රැකරීම විතරක්නේ පුුණ්‍යාවේ රැස්කරීම රක්නේ අනි්‍යාව සංකාරත් රැස්කරීම දුකට හේතුක් බව මෙතුන රැස්කරණ එකනවත්තා නොබයන්ඩ ඔන්න ඒ ඒ අට අදාල බැවින්න අනනි ්‍යාවවි සංකාර රැස්කරගෙනන්නයි. මේ බවගමනය පන්තිතුනක් මම ඔය පෙන්නන්නේ පලවෙනි ප්‍රමාණ යකකිරීම තුන්වැනි පන්තියට එබත් දෙගුණයක් දෙවැනි පන්තියට තුංගුණයක් පළවෙනි පන්තිීට. ගමනඒකයි නමුත් සුක විහිරණය වෙනස්න අයකිරීමනුව. බදුු දුම්ප්‍රේ නන් යන්නන්නේ ගමන යන්නේ බදුල්ලට නමු ගමන ගමනාන්තේකක් නමුත් සුක විහරණය ගැරීමට නොවේ නස්ස නවා. එවගේ මේ අභි සංකාර සංසාර ගමන හදන දුම්රිය. නමු අපපුුණ්‍යයාබි සංකාරයට විහරණය දුක්ක විහිරණය. පුුණ්‍යයාබි සංකාරය විහරණය සුකවිය අනි ජාවි සංකාරයේ සැපදුක් දෙක නැති විහරණයක්. නමුත් ඒක ඒක සියුම් සැඟවන මුලාවක් තිබෙනවා එය සංසිදධන විහරණයේ නෙවෙයි. ඇයි මේමත් පිළිබඳව පැහැදිලි කරන්න සමස්තතිිටකය හදාරලා මනෝව භූග බංගවා දම්මා තේරුන් අරගෙන් ඕන. දැන් මේ සමාජය මොකද කරමින් ඉන්නේ. මේ සමාජය පෘතාක් ජනනම් ඔවුන්ගේ දර්සනය ඔවුන් කවදාවත් ඒ එක කීවේ නැති වුණට ඔවුන් නිත්‍යසු කාත්ම කියෙන දර්ශනය ඉන්නේ. එහම වතනින් කියල නෑ නමුත් බුදුවදනක් අනු එහෙළි වෙන. ක දෙලිවෙන්නේ සත්තා ගච්චන්ති සංසාරෝ ජාතිමරට ගාමිනෝ සත්වයා සසර ඇවිදිති ඉපදවිින් මැරවින් මොනුවනිසාද අනිචේ නිච්ච සංිනෝ දුක්කේච සුක සංජිනෝ අනත්තා නි අත්තාාති අ සුබේ සුභ සංජිනවා. අනිත්‍ය දුක්කා අනාත්ම දේවල් නිතසුක සුභ ආත්ම සුකවාසයෙන් ගැනීමේ. තැමදින් කල් පනා කරලා ගල පගන්න. හොම සත්වයා සතර ඇවිදින්නේ දෙපයි යන්නය සරීරන්න යන්නේනෑ. කම්ූ පරිදෙන් පරලොයනවා එකනෙ පවෙන් පරො යනවා පිනෙන් පරලොයනවා ධ්‍යානෙන් පරලොයනවා දුගති ගාමිත්්‍යයට පව හේතුව වවා සුගති ාමිත්්‍යයට පින හේතුවවා ධානගාමිත්්‍යයට ධ්‍යානය හේතුවෙනවා තුනේම අභි සංකාරය. දැන් සත්වයා සසර ඇවිදින්නේත් මෙ ත්‍රවිධා භි සංකාරයෙන් කියලා. එතන පෙන්නවා සත්‍යයා සසර ඇවිදින්නේ ජාතිවරණ ගාමිනෝ අනිදුකා සදේවල් නිසු කාත්මොසය ගැනීම නිසා කියලා. තැන්හිමන අරන්තියෙන් එමනවද. පව නි්‍යසුකාත්මොසිෙන් අරම්. පින නිත්සු කාත්මය ආරං. ්‍යානය නිත්සුකාත්ය රම්. එතකොට එෙනම් සසර ඇවිදින සත්්‍යයාට තබ්බේ සංකාරා නිච්චාති නේද. තයි අද්‍ය එකට වඩ එකක් සැපහොඳ වනාට එක තමයි අවිද්‍යාව දැන් මේ සංකාරවල නොුවනින් බැල යුතු අනිත්‍ය බලන්ඩ විදිහක් නැතිවනේ ඇයි ඇහෙම් බලන අනිත්‍යයක් නැත්නම් මේ බුදුරු පැහදිලික වදාලා ප්‍රජ්‍යාවෙන් දකින අනිත්‍යයක් වෙනවට ලෝකේ තිබෙන අනිියත බව හිරවස්තුන්ගේ සදදාකාලික නොන ව කැඩන විදුල භාවේ බුදුන්හද අද නිති කියලා උපකල්පනය කරා කවුරු හරි අද ඒයන මේ සවස් පහක්කායිකට ඉස්්‍රරහතාටට දැනිඉති ඇතිවෙන ඇත්වෙන අනිත්‍යය දැ ඒට ේ ද ක ල ලෝක ේ දවල් ල ක්කෝම ැඩ ො ද බද ද දුරු වාාවද ඇත කියලා කියනවා එමයි අපි බලයි. ද සමජයහුරු කිස්වල සදුවෙනක දත්වොල වැටන එක මල් පරවෙ එක බාහිර නුම් පරණවෙනක අනිත්්‍යය. ඔවුන්ට පැටලුනා අනිත්‍ය සහ අනියත බව. ලෝක මනස්ුන්ට තේරණ දෙද අනත ව ෞද්ධුවෙන්ට ඔන්න ඕන කනෙකුට තේරෙනවා. නමුත් බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය තේරෙන්නේ ප්‍රඥාවන් දකි නාරී දගලින්ට විතරයි. අන්න අන්න ආගමිකයන් කවර පෘථජන බෞද්ධයන්ට බව අනිතේ තෙල්ලනේ තෙල්ලා තියෙනවන සහර ඇවිදිින් රැස්කරවාද. සංකාහර අදුක්කාතිනහබේ සංකාහර අදුක්කාති. ඔවුන් දන්නවා ඔවුන් තාවකාලිකව දකිනවාය එක සැපතියෙනවා අයි කියලා. නවත් උපානය නැවිති ක විදලනති බැවි ඔවුන් එතන හිමවවි නි වා ව ත තැනට එන්ඩුවෙන් වුන් සරෙන් දිල නැ බවදන්නේ. එනම් සංකාර රැස් කරන හැටි මනුස්යෝ දන්නේ නෑ රැස් වෙනෝ. අන බුදුන් වහන්සේ පටිස්සම්පාති වැනි දහම් පෙළකින්. එහනැත් නම් නිතසුකාත්මසයෙන් ගැනීමවා දහම් පෙළකින්. පංචස්කන් දෙ නවති දහම් පෙලකින්. මේ මේකට බැඳෙන් හැටි කියලා දෙනවා. එය මේ වන විටත් පෘතථක්්ජනායතින් වෙමින් සිදුවී තියෙනද. පද විහර කියලා දෙන පමාද විහරණ කියලා දෙන්නේ ඔන්න නු බෞගල ටහු වෙලා දැන් මේකෙන් ගැලවෙන්න කටයුතු කරන්න අප මාද විහරණේ. නැන් මේ මොකදද මේ අපු්‍ය යාවි සංකාරයේ නිත්ත්‍යව ුුණ්‍යාවවි සංකාර නිතිත්‍යව නි ්‍යාවි සකාරය නිත්‍ය ව කියන්නන්නේ මේ නි්‍යයයි මේක සැකයි මේ ආත්මයි කියලා කවරුත් ගත්ත ෑ නමුත් ඒවා පවතින්නාවූ සුකස්භාවය හෝ තමන්ට තිබනාව ඇලනි ස්වභාවයනුව ඒවත් එක් බැඳෙනවා. බැඳීමත් සමඟ ඇතිවී නැතිවෙන් දෙ වෙජ ඇලීමකින් ගැටීම ඇතිවී නැතිීම වෙනුවට ඇතිවී හේතු ඉතුරුවී අවසන්වීම නම් වූ මුලාාවකට පත්වෙනවා. ස්වභාවෙන්න්න ඇතිී ැතිවන්නට තමයි වට දීල තින වරම. ඔබ මේමට සිම් ඇලිම් ගැටීමම් සවභාවයක් එක කොලොත් ඇතිවී අනාගතඵලයයක්ක් ොදින් හේතු ඉතරවී නැතිවීමක් ්‍රයාාත්මක වනවා. මේ ඇතිී නැතිවෙනක අනිත්‍ය වසයනුත් ඇතිී හේතු ඉතුරක නැතිවෙනක අනිත්‍ය දේ නිතකොට ැදීමක් වසය ුත් දේශනා කරලා තියෙන බව දැන්වත්තේ රුන් ගන්න. අයත් එක කියනවමම ඕනම දෙයක් ඇති මෙ මේ ඇතියන සිතේ හට ගන්න දේවල්ලොට ඇතිවී. ඇතිව සවභාවික දෙයක්. ඇතිවී නැතිවෙන්ට පෙ ඒවා සමඟ ඇලෙන්ට ගැටින්ට ගියොත් ඇතිවී හේතු ඉතුරවී නැතිවෙනවා. ඇතිවී හේතු ඉතිරවී නැතිවෙන එක අධ්‍යා සංකාරකයලා කියනවා. එම ඇතිවී හේතු ඉතිරවී නැතිවෙන එක නිත්‍යසු ආත්මමාසයෙන් ගැනීම කිය. මේ ඇතිවී හේතු ඉතුරී නැතිවීම මගේ මම මගේ ආත්මාසයෙන් වචනෙන් නොකීට ගැනීමේ ප්‍රතිපාලයා. මගේ වෙලා තිෙන්නේෙ මවෙලා යෙන්නේෙ මගේ ආත් වෙලා තියනෙ මනවාද පව පින ්‍යානය පවට ඇලෙන්වා පව මගේ පව මගේ ආත්තා. පිනට ඇලනවා පිනව ගේගේ ආත් ්‍යනට එඇලනවා අධ්‍යාන මගේ අන්න එකටනෙන අනිතේ නිත සංඥනෝ දුකේ සසුක සංජිනවා අනත්තාන අත්තාති අසු බේසු සංයිනවා සත්්‍යයා නිචෂකාත්මනං වූ. ුලට ැත්තන් එෙමට අහු වෙලා සසර ඇවිදි නවා සත්තා ගච්චන්ති සංසාරෝ ජාතිමරණවා තව රතේ යෝග උත්තා මාරස්සා යෝගක් හිමනෝ ජන හු රයාගේ යෝගෙන් නුක්ව වෙල කේම මෙදන තැනට ගැලව න්නේ දන්නේ නෑ. දැන් මිනිස්ලොවට ආවමකොටද. ඔය කියන තැන්ගොල කරක්ගහ කියලකින තම අලස්සන වතනයක් නැත්තං ඇවිදලා ල දක්පාකදල පන්නනොලට සැ විපාකදල දානුවට ධ්‍යනසුව ඉදල එවයිඉවර වෙලා. යන අතිදීර්ග සංසාර ගමන දී මොකක්දෝ හේතුවක බ දෝත් පාදයක මිනිසත් බව ලබනවා ලංකාවවැනි නපදකපතිනවා සදහම් තෙරවාද සදහම් ආරක්ෂා කළර රටක. බාධි සංකයාව ප්‍රබල වෙලා කොරනාව සංගයෙන් ගෙදර ඉඩ වෙලා බනහන් නැතියටට බහන්න්න හම්වෙවා. නිවාඩු ඒ සහ රටාර්ථි වසෙන් නත්න එක අහිත කරවුණට අධ්‍යාත්මික වසයෙන් සදධර්මය තේරුම් ගන්න බහෝ පිරිකට ලැබුණු බව මාදන්නවා. අප අපට ලබන ඇමතුම් බලින්. එනිසා නරකදේත් හොඳට බලපාන වෙලාවල් තිබිෙනවා. ඔය එක් තරා විහාරස්ථානක හිටියයිකේවාන ගුරු ශ්්‍ය දෙෙනවා. එ මේ ගුරුවරයා ශිෂ්‍ය හු පුරල් කරනවා වෙලා ොහමිසක කාරණික ඉන්නවා. ෆිෂ්‍ය අයිට පස්සේක මන්තර ගුරකාම් හදාරනවා. ඒකට ගුරුවරයා ච්චර කැමැත්තත් තිෙමි නැහැ. කාලාම් පිමිනවාව ලෙකුත් තිේ නවා. දැ දවසක් විහාරස්ථානටාව විදේශක කාන්තාවක් බුදු පිළිම උඩ වලාාඩි වෙලා ගණන් ගන්න නැතුව. මේකට වැඩේ වැඩේ කරන්න එපාකිීට කාන්තාවක් හෝ පිරිිමෙක් කවරු හරි කතාව හැටියට ගුරුසාමින්න් වහම්ස කිවට මේ පාපය කරන්න එපායි කියල ගණන් ගන්නේ ඉට පස් ශිෂ්‍යස්වාමින් වහම්ස එකටෙන කාලමක් පින්ම් බයි කියලා ලේ කටින් ලේදාගෙන වැටෙන්ද ඉරිවස ගුරුවරයක් ඉවයකනවාන තැනේ නරකදේත් ඕන තැනට හොඳයි කියලා අන්නේමගේ එහෙම අපට මේක තේරුම් ගන්න ඕන මේ කොරණ වසංග තියත් හොැත්තට යනට අසිරවායක් වුුණා එ මේ තියන අසහන කාරී තත්ව හැමදාම තියෙ නෑ කවරු හිට අත්ව ොහම වවා ක ෝොට වෙච්චද දෙන්නේ ඕගෙන ට වඩ ඕන ොට බැනාන ගහන්න ෑගන්නතු දැරි සපන්න ගොඩේ කල්පනා කරන්න හැමෝම කාට අත් න වැඩක්න කාගවත්ත කරනාව ශසර රැදනති ද යා පරාජයේ වෙදෙන අනපේනවා අපි නැටින බවපේනවා අප අප ගොඩේන්න හිතන් දරි සම්පන්න ජාතියක්වසේ. දැමතිතට අන්ද වෙනවා ඇකොට. මේ හොඳද එතුළින් ලබාගත්ත ජීවිතය ගැබුරු කරුණු ඔට හමුවේනවා. සමහරට කෙස්වලලා නිත්ත්‍යේ බලන් හිටපුවාට මල් පර වෙන නිත්‍යේ බලං හිටපුවාට. ඒට ගැමරු දනුම දැනමක්කහම් වෙනවා. සංකාරකයන්නේ කතල්කට වල්ලල්ට කියලා හිතපුවා අයට. බාහිරවස්තුන්ගේ කඩේ විඳෙන ඒවා සංකාරය බිදනන්නේ කාණනිත්තක හිටපුවා අට තමන්තුල පවතින් නවූ පුුණ්‍යාබි සංකාරය පුුණ්්‍ය බි සංකාරය පමණයි ඔවට තිවෙන්නේ. ඒක මත්තයෙන් ගැනීම තුළ තමයි සසර ඇවිදින්න කෙනනික තේෙනවා. නමුත් මේක අපපුුණ්‍යාභි සංකාරයන වැරදි පුණ්්‍ය ක්‍රියාව වැරදිනෑ එක අභිසංකාර කියයන එක වැරැද්දත් තියෙන්නේ. ක්‍රියාව වැරදිනැහැ නමුත් ජාතිමරණ ගෙනත් දෙන්නේ උපාධානයන්නේ. රාභි සංකාරය න සසඳනවා උපාධනයට. පාන බන්දිස්වා ජාතිමරණ සම්භවයන හෙතකට ජාතිමරණ ගෙනත් දෙන්නේ උපාන උපාධානය පවද උපධානය පිනද උපාධානය ්‍යානද කියලන්නේ. අන්නේ අර ඇලීමෙන් හේතු ඉතුරුකට අවසන් වීම කියන ක්‍රියාවලේ උපාදානය ප්‍රතිඵලයයි අභි සංකාරය. එරි මේක අපට හුරු වුණ වූ වැරදි පුරද්දක් නරක පුරද්ද. මේක කරන්න බුදුුවරුන්ගේ අආවාධනු ශාසනවන ඇලුනොත් ගැටනොත් පු ලානොත් මත්වෙන් ගත්තොත් අනිවාරෙන්ම මේ පෙලක්තිනො ඒක පෙන්නට දහම් පෙලක්තින පමාද පෙෙළදහම. පෙළදහමේ ඔස්සේ ගොස් බද්ධෝ මා රස්ස සතරට බැවෙනවා. කෝ ික්කු බද රස්සන්න බදුහා දුරුවෝ පින මතවෙන් ගත්තත් මාරයට බැඳනවා පව මත්තයෙන් ගත්තත් මාරයට බැඳනවා ලෞක දෙයන මත්තයෙන් ගත්තත් මාරයට බැදෙන කද ප්‍රතක් ජනයා සතුව මත්තයෙන් ගැනීමනමති උපන්ගේ දුරකව තියනවා දැ බුදුන් වහන්සේ මාරයාගේ මිදටන අම්‍ය මානෝ හමත් යපදදේවල් කරන්න මත්යෙන් නගේ අයහපද වල්ලන් කරන්න වෙප. කියලා පැහැදි කරලා තිබෙනවා දැ මේක තමයි අපට දැන් අපිල අපිළග තියෙන සංකකාරයම කක්ද සබ් සංකාරය සු අනිත්‍ය සඥා එතකට දැන් අපි ඔක්කෝම බලන්ද ඕන නෑ. එක සූත්‍රයක තින ලෞක ද්‍යානලා ්‍යා නිද්දුක්කා නත් වසෙන් බලඳඩුවන තමන්ගේ ්‍යන අන කට ඔහු නිත් ති ෙක. හ රු ්‍යන තම දක් වන ස බලදුකිම දඩ කිලපේ හූ එකක හල එකකහුගේ මවෙලා තිබ ඉනිසාපටයේ පැත්ත ඕනු නෑ එදිනදා ජීවිතයේ දී අපිළඟ උපදදින්නේ අප්‍යිහෝපු්‍ය අි සංකාරය අවිි සංකාරය ඒට විසාාල බලයත් අප එකතු කරලාතිනවා ජීවිතය ස සම්සාරයේ දී එන්න කොටම එකතු වෙලා මමත්තෙන් ගැනීම එකතු වීම මමත්තයෙන් ගැනීම ගතුීම ව්‍ය මානය මානෝකයන ගැනීමෙන් ඒමහොතේ. එතකොට අර අනාගත විපාකයක්දන්නට හේතු ඉතුරුවේ කියනක තමයි බද්ධෝ මාමරස්ස. අනාගත විපාකයක්දට හේතු ඉතුරනොවී අවසන් කරනවා කියන එකට කියනවා මුත්තෝ පාපි පත් වෝෝ. බද්දෝ මාරස්තට කියනවා අපමාද විහරණය මුත්තෝ පාිමතව අපපමාද විහරණය කියනවා බ පමමාද විහිෙරණින් අපමාද විහරණට යන ප පාදාගන පටන් ගඩඕන. මුළ තිිපිටක පුරාමතියන සූත්‍රවල පවතින් අවදිිස දම පරියා එ පමණයිය. මොන්න වචනලින් මොන උදාර වලින් පැදිින් කෙරුවත්. අවසානට අනු සෝතගාමී පටිපදාවෙන් සත්‍ය ආදුකට පත්තේ පටිෂෝත ගාමී පටිදාවෙන් සත්‍යයාට බුදුන්නැතේ ආහැකය. දෙපයිනොව පිළිමියක් කෝරූපයක් වෙනුවට. නොව නිර්වාණය නම් වූ බුදුනෙත ධර්මය නම් වූ බුදුනත යාමකුත් නෑ යාමක්කේ මක් නෑනේ සාක්ෂාත්තෙනවා මෙතරම් ළඟද මේක ඔය එක්දහස් නවසි අ අසූ දෙක ඇසූ වෙක්තුන කාලේ වගේ අවුරදුහත ලීරට ඉස්සල්ල නතකොට අලුත පැවිදිවන සාමනේර හිමි නමක් වසයෙන් මේ එදත් ඉලක්කේ නිවන් මග ද ඉදාට තේරන බසාාවෙන් නිමන් මග පහසු කරළ දර්ම දේශනාවක් කළා. අදේකෙන් සීයෙන් එකක්වත් තියෙන නෑයිදා. නමුත් සවන්දුන්නගේ මතේමකදද බරපතල දන ඔය කියන තරම ලේසිවැඩද නිවල්ල බින කියලතු ඔක්ම කිී. නමුත් අබිදැන් ලේසි කරලා තියෙනවා. පොමතින් ය ගනන් ඉගන ගන්නකොට මමා රුී දන්න ඇති කාලේ දැනගන්නකට හොඳටම ලේසින. දන්න ඇතිකාල දම අමාරු ඇැ ගන්නකොට සෙල්ල මක්ක එක ක්‍රීඩාාවක් විනෝ දහන්සයක්ේ හ ගැටලු විසදනයක. අන්න වගේ දන්න ඇති අට මාරුනාට ේරෙනකට මේක බහම පොඩිදායි කරන්න තින්. කරන් ඕන දේ තේරුම් ගන්ට පළමුව සෝතාච්ච හෝත පරණ පරණ දර් දශනාකින් වචනය ගත්තා. සවන්දීලා අවිද්‍යාසංකාහරය විද්‍යා මමුක්තියයි පමාදය ප්‍රමාදයැයි පොතතුලින් නොව වචනතුලින් නොව ඔබේ ක්‍රියාව තුළ දැක ගන්න ඉන් පසුව ඉ පසුව හන්තාචහෝති ඉ පස ගාතනත්ති පස ගත සනාව ක ලස්සනට කතා කලා සමහරවිට මේක විකතින සුන්දරත්වය විදින නිසා මේ පදහතරට දවස් සතරක් ගන්න දෙරෙන ඉස්සරහටමම. සෝතාච හෝතී ඔස්සේ පෙන්න්න පුළුවන් පැපහක් විතර. හන්තාච ඔස්ේෝහොස්සේ පෙන්න්නන්න පුළුවන් යොනිසෝමානසිකාරය පාවිච්චි කරන ආකාරය. කන්තාචහෝතී ඔස්සේ කන්තීපරමන් තතුතිරිිකා පෙන්න්නන්න පුළුවන්. ගන්තාච හස්සේ, සොන්න අද මාර්ග පල් විලින් අන්ුවෝන ැනය අන්න්න පෙන්න පුළුවන් මෙහෙමත් සුන්දරදේශන අත්‍රපිටක තියෙනවා කියලා කියෝනකොට අප හම්බ වවාතිකිවන්න නැතිය දන්නේ නෑ දැන ඔබ කොතනද ඉන්නේ ඔබ මේදේවල් දැනගත්ත නැතුවට පුද්ගලෙක් වසය මේ සින්කයන් වචන මෙ කරනකොට ඒට අවතීරණය වෙලා ඒවසමගේ ඇලිලා ගැටිලා මායන් මමා යනෙන් ගැනීමෙන්. චස්කන්දේ පංචුපාදානස්කද්‍යයක් බවට පත් කරන මේ මොතේ විදින අතර අනාගත විපාකදෙ හේතුවක් ඔබාති නොදැනනිීතුරව වෙනවා. එකකට විද්‍යාපචචා සංකාරාගේනවා. සංකාර රැස් කරන හපුුන් ්‍යයාබි සංකාර පුුණ යාබි සංකාරන ජාපි සංකාර. බුදදුරෝග හ වාංකකා රස්ක කරන බෞදගම කියල පේන සංකාර රෝධය කරන බෞ් රෝධගාමී කියලා පෙනවා. න අවුරුද්ධට එක සරයක් මාසටරයක් දවසරයක් හෙම කරන්න පුළුවන් කක්්නෙමෙයි. නිරන්තරෙන් වර්තමාන මොත සිහිරත භාගනීදලා තමන් හදාගත්ත මෝඩකම චිත්තා අබදරය සැගවී තිබී අදාල හේතුවය දෙෙනකට එලියටේ නවා. පස්දරන හේහතු ෙන පස්දර ෙලි න රය හරක් හේතු දන ර වහරක ලියටේ. මන් දගත්ත මෝඩක දරුවලක චිත්තා භ්‍යාන්තරයේ තිබී තිබෙන තැනොයන්න බැත්ව සේවා කිය තේර අන්න මේ නක ටන උප්න්න කාම තක්කං උප්න්නම් ්‍යාපාදු තක්කම් උපන්නම් හිසාවි තක්ම් පුදන් දෙපා කියලනෑන තිබෙන තුරු වෙනෝ දැන් නෝකට ඒකතු නකතමයි කලේ සංසාරය ඕක දැගත් නැතිවනට ඔය තුනතමයි පදන ෝක ඒ එකතු එකකතමයි කලේ එක න්වහන්සේ වදාාරනවා අධවාසේ තින අපප ජාති නව නෝදේති ැබ අන්තිකරවතිය නවාංගාවේති මේකතමයි ඔබේෙළ පෙළදහම පමා පමාදවාදී පෙළදහම ඕකවිින් බොහොම කල් සංසාරත් කළා මේ ජීවිතෙත් ඉගෙනගත්තත් නතත් බෞද්ධ වනත් නැතත් සිල් සමාදංගුනත් නැතත් පැවිදි වඋනත් නැතත් පෘතක්ජනභාාවේතු ලෝක තමයි කරන්නේ නිසා බව නිරෝධගාමිත්්‍යයක් ප්‍රාර්ථනා කර බවගාමිත්තේ හැසිරෙන. ප්‍රතක්ද නෑකැ එහෙම අයි. නවත් බවගාමිත්‍යය සිදුවෙත් වර්මාන ොතේ බව නිෝධගාමිත්තේ ආරම්භවින්නේෙත් ක්‍රාමකයින්නෙත් වර්තමානය හො. අන්න ඒ නිරෝධගාමී ප්‍රතිපදාව ආරම්භ කරලා අනුගමනය කරන්න පුළුවන් හැකාව තිරුධ විතර්කයේදී තිබෙන් ඒවා උපදින නිසා. අපගරත්්‍යවයටට තිවිද ර්ක පදිනවා කල ම දකින්නේ දිවන්ට තිවවිේ පාර පදිනවා කල ම දකින්නේ අපාගත සත්‍යය අ දුකින්ම පෙළෙනවා දෙවියන් සැපෙන්ම පෙළෙනු එනිසා ඔුන්ට දුක මිදින ඇරු හමයකෙන්නේ දහස්වන පාරක් තේරෙන්නේ ඔවන්ට සැපතියෙන නිසා දුක තේරෙන්නේ දෙවන්ට. ෙරුගත් ැති අති දවි ෝකය අන්නත් බනකිවවා දෙවිලෝකට්ට බනවා කියලක් න විකට පිු කරවා කියල කියනවා හමාජට එහෙම කිය නවාති ඔබත් කල්පනා කල බල නමුත් දෙපැත්තකින් එ ලාබාලාබ සැබදුක් නිිින්දා ප ස දෙක අපට එඒවා මේ දෙක දෙකම උපේක්ෂහ සහගත වෙන්නට ඒ මොහොතට හුරු කරණයකට කියනවාක් කන සම්පත්තිය කියලා. ඔබට පමනා කියක ලැබිල තියන්නේ එක කරන්න දන අන්න දැන් ඔබ කතා කරනාකාරයට පුුණ්‍යාවිි සංකාරයේදී පු්‍යාාවි සංකාරයේද පමණු න ආනි්‍යාභියෝනුනෑ ඒ මොහොතට එන්න හැඟීමේදී පෙළ දහමෙන් පෙන්වුවෙකුමක්ද අරමනු තුල පෙන්වා ඇස තුළ කනුතුර නාසේ තුළ දෙව තුල කය තුල අරමුණු තුළල පෙන්ෙනවා අතීත එනකට කියනවා පස්ස කියලා තමන් හදාගත්ත ලෝබ කම්ටි මෝඩ කම්්ටික ආදී කාරණා සිතට එකතු වෙනවා හැංගිලා තිබින් තියෙන්නේ සයිනෝ පන් ලාබය උපන් අලාබේ ආදදිකොට දඒ අතමන් හිට ඇතුලේ ඒක හිත ඇතුල ඇතිබ ලාපක් බෞද්දන්නේ නෑ බාහිර ලෝක යෙන දෙයක් කියලා හිතනවා ඒක සැපහෝුදුක බාහිර ලෝක තියනෙ කියකිලා එකට එක්ු ඇලනු අයිකු ගැටනවා ඒක විදිනවාට වේදනා කියනවා එන ගෙනු භවිට තන්හා කනවා.ඒ මුලාවට මමත් එෙන් ගැනීම කියනෝ. එතකොට හේතු ඉතුරු යවසවීමට බව කීනෝ. මෙන්න පාදවාද පෙළ දහම පතුල පිතුළ ්‍යානය තුළ ඇසතුළ කනතුර නාසිේතු දියතු ඕන තුල පංචු පාදානස් කන්දේ හැදි නැහැටිය. ද මේක දෙනො කරයිදෝති අමන්‍ය මානෝ මුත්තුව පාිමතු අනවිදන්දර මානෝ මුත්ව පාපිමතු අයංකෝභික්ක් අනිච්චන් ත්‍රතය චන්දුව පහත් බෝති ඔය ඕනෑම පදයකින් මේ පෙළදහම ගන්න නෝ. මෙත්නම් සංකහරංච නිරෝධයන. සංකාර රැස්කරීීම විෙනුවට නිරෝධ කරන්නේ කොහොමද. මෙෙන මෙතන තමයි ඩැටලුවතියන්නේ. අපි ස්සර ජීවිතක වි්‍යා සංකාරයක්රන එක නැත කර හැි කතා කරයින්න. ඇ අරමුණ තුළ තන්හා උපාදානව වීමට න අවිද්‍යා සංකාර කියන්නේ. එතකට තහාපා නුරන නං අවි්‍යාපච්චා සංකාරා වෙලානී නවත්තන්ට පුළුවන්දාය. හොඳේ තන්හාපාන නූරන නවිද්‍යා මුක්ති නෙමයිද. එතකට සංකාරහිව දන නැත. අරුණ නත්තුල වලහින්න තන්හාාවෙන්ඩ ඉස්සල්ල වේදනා ේදනාවට ඉස්සල්ල පස්ස අස්සුලින් වදනා තන්හාාවඋ පාදාවන අ විද්‍යා සංකාරණ පස්ස නැතිවට වේදනා නැත් නම් වේදනානය තන්න්නානෑ උපාධානය බවනෑ අධ්‍යා සංකාරණය විද්‍යායවොක්ති. දැ මේ මොහොතේ නේද සංකාරණයට ෝද වෙන්නේ. මට කළු හරයන් නිස්තර ජීවිතය අවිද්‍යාපච්ා සංකාරාණ ඇති කරන්න පුළුවන් හැටිය ලැබෙන්න්නේ වර්තමාන මොහොත නම් මේ මොතේ ඇලිමින් සසර හැදේ නොැලමින් සසතරින් විදේ කියන මේ නයට අතීතයක් නෑ. බ දිිවරවෙනවා අලුතින් නොැවීම තුළ චිත්ත අ්‍යන්තරය හිස්සනවා කුණකොඩන්න දැතකොට අන්න සබ්බේ සංකාරා ප ්‍යන ්‍යාන ජාාව සංකාර නිතකට ගැනීමෙන් සතර ඇවිදි බ හු ල ට ක ර ැ ර ්. ඔ මත් ොගනීම මත්‍ය නොගැනීමෙන් අල්ලා නොගැනීමෙන් ඔබ වර්තමාන මොහොත අනාගත හේතු උපදුන් නැතුව අවසන් කරන්න පළුවන්. වර්තමාන නොත හට ග්ඩුවුන උපන්න නමුත් අනාගත හේතු නොත අවසන් කරනකොට අනිත්‍ය වෙනවා අනිත්‍ය බලනා කියයන්න ඒගතම නියනින් දකින දැන් මේක අතම අභ්‍යස බුදුන් වහසේ ලබා දෙන්න ඔබට ඔබ සරකර ගැනීම යොත නැොත බලින් වාශසයකිරීම දැන්ආ අපහු යන්න්න පටන් ගන්නවා සසරේ ආපහු යන්න පටන් ගන්නවා අ එකතු කරන සකරට යන පාර හිස්කරන පාර දැන් බල සබ් සංකාරයසු ඒ මොතයක දෙන අප්්‍යාබිහෝ පුුණ්්‍යාබිහෝ සංකාර දෙකට එකතු නොවීමෙන් මමත්තින් නොගැනීමෙන් හටගත්තද නැතන එක වාවික දෙයක් හටගත්තද සම එකතුීම තමයි අනාගතේ හැදන්නේ එකතු නොවෙනවන යායටට අයිති වැඩි ඇවිදි යන එක. මේ උපාසේලී බවතතාග තරන් හම්ස තේරුම් ර අහදා බලප එකක් අපට මේ උපයශීල් බව තේරෙන්නේ අපි මොනවහරි කරන්න ඉල්ලනෝ හමුතු වේ වැඩත්වී නවායි කියලා. මගේ සිත් වසුම් කලාව් ම අවධානයටටුම කලාවූ ද මටහ හම්ුවවෙන්නේ ඉදස්නවස අසූ පහ විතර. ප්‍රථජනමටටෙන් කරන්නවු ක්‍රමසිියල්ල වියචට ලක් කරන්නවු මේ ලිපිය සැබෑ භාවනාවට කම නැත කියරවසන් කරලති න. එදායිදලයි මං මේක හොයන්නේ මොකදද මේ කමයක් නැ ඇත්තරම ක්‍රමයක්තීර ද ක්‍රමයකටය ආවිතර්ක ව්‍යාවිතර්ක උපද එකෙක්නනාට ඒ කාරණානුවනේ ඉති ඒක නාදීවාසති පජාති ක්‍රමයක් යක එකට එකතුන වීමේ ප හෝ ේ හ පිබි හෝ ඇකල ො න්න හ හෝ මහක්ත්නැ එක කම ක්‍රමකින් කරන්න බෑ. ක්‍රමයක් ගත්ත ගමම් අර උපදිනික නතර වෙනවා. මගැරීමේ කලාවට වැටනෝ. අහිතනෝ ඔබට මේ කරුණු ඇටහෙනයි කියලා තව ප්‍රශ්න දෙක කුත්තියනවා එකටත් උත්තර දෙන් දන නිසා මෙන්න මේ ප්‍රතිබදාව යදා පඥ්ඥා එක ඇසින් බලන එකක් නෑ නුවනින් ල්ලා නොගැනීම එක නොව අ උපානය වන්න එකතුනොත් එකුර නැත් නම් උපදන නොවී අතීතය අතීතය වශයෙන්ම මේ අනවා වර්තමාන හේතු පලයිතුර වෙන්නේ නෑ. ප්‍රහානය සඳහා කළයුත්තේ වර්තමාන ස්සේ වර්තමාන කර්මයක් කරමින් අනාගත විපාකයට හේතු නොතබන ක්‍රියාවලීය. එති නොකට අනිත්‍යය අමන්‍යමානෝ කියන වචන කීවට ේරෙන් ඇති නිසා අලුතෙන් වතයක් එකතු කළා එකතුවීම ප්‍රමාදයයි එකතු නොවීන්ට සිහිය දියුණු කරන්න. කොහොමද කරන්නේ බරපතල පුරද්ධක්ති නවා එකතු වෙලා අපහු සිහිහ අ දියුණු කරගන දියුණු කරගන එතෙන්ට ගේන්න ඕන ඒ මොහොතේ දී මේ වැඩි වැරදි සතරහධන එකක් නෙම අපට මිදන්ට ඕන එක කියලා දියුණු කරගත්ව සහියෙන් දින්ට ඕොන ඉතින් එක දියුණ වෙන තර්මට සිහි දියුණු තරට මං අර පතක්කරහ වචනටික. ේ මතක්වයි හවසට පච්චාජාත වෙනවා ඒ මොහතේ මතක්ව ටිකක් වෙලා ඒකතම සහජාත වෙන ඉිස්ස ලසසිහි එනවා ඇතකටඒ පාරට ඉඩෝන ඇකට පුරේජාත ඔබ ස්ටිපුරු ගි පැදි බේදේන්තර ඕනැ කෙකුට මේ සසනේ බුදුනති යන්න කරන්න තියන්නේ. එකයි ඒ කානෝ අයම්භික්කවයි මක් ගෝ කියලා කියන්නේ. අදාල කරුම් තේරුම් අරගන මගේ හැසිරෙන්න්නට ඔබට මේ දහම් කරුණු පැදිලිියේවායි කියන ප්‍රාර්ථනය කරමින් කරුණු පැදිලිකිරීම හ මාර්රනු ලබනවා ඊළංඟ ප්‍රශ්න දෙක කන කතා කරන්න ඕන නිසා. විශරාමිකමා දසමස්වේති ලදරියක්්‍රක බලා ගනිමින් දහම් දෙසුම් කාලසටහනට අනුව වැඩ සැලසුම් කර ගැනිමින් ධර්ම දේශනාස්ශවනය කරමින් එය උපාදාානයයක්ට සැලකී හැකිද. ඉතින් සිය කනෙක් වසි තමන්ගේ සුරතාල් දරුවන් බලාගන්නෙක ආදරනී වැඩක් නයෝවකීමක් පාපයක් පෙන්න්නේ ක හද බදහාහන්දුර පවරණ පාකලනති දරුවන්ට සේ හර දක්කන්නඩ පාකිලති හොද. අනිත් මේ උපාධන කියලක ඇන්නූ අනනිවේ මේක කෙරටන යුත්තුකමක් ඉතින් දරුවගේ රක්ෂාවල ධර්මය ධර්ම දරවා ගැන කැපෙන්ඩගයොත් මන්ගේ ධර්මත්්‍යායට කාලි නැතුව එකත් කර ගඩෝ නිසා සබා පස්සා කරනන් කියලා දේශනා කලෑ දුව ලටිප කිලදස්නක්ලනෑයි.ඒ අපි හිතන හැටි වැරද දක්කොය. දරවා අඩනකොට අත් දරුවා බඩගෙන වෙන කොටත් අවශ්‍යදවල් සපේන ඇරුුණහම් බට රහනවන එකත් බවනා කරමවස්ථානයක්න. දරවාදන්න අ බබනන්න බව තරදන්න ද හි ඇල දේශ ෝල යක් තින්න බව නෑ. අපි අපේ මේ දුරුවලකම උපදිින්ට දරුවත් උද් කර ගණඩපලුව නීතකොට එන දේට එකත්තු නොවී අතහරන්න එතනත් භාවනාව තියනවන භාවනා කියයන්නේ වැඩීමනි මමය සමාජ දරුවන් හදනක පරාධදක්ෙම කියලි කියන්නේ ම කියන දරුවන් ැද පජ නීතතියාවක් කියලා. මක භාගමට ඉස්සරහා ෝක දකිනවා අතීත ලෝකෙ ම ආගම ඇදෙන් ඉිස්සල තමයි මනුස්්‍ය මේ ලෝක ස්්‍රි පුරුස්වායෙන්ි පද. ස්ිවසයෙන් ප දලා අමවට ගර්වාාසයක් දු නි පිතෘත්තයක් දුන්නේ එක ඉටුක රඩන. හොඳ වරගත් පෙන්න්නේ එක මේ ලෝක පවත්තන් ඕන නිසා හම හදල තියන්නේ. කවද ීට එේ ඳ කියලපන්නේ. ඒක එහා පැත්තර ගියාහම අස්වාදයට ගිහින් ග්‍රාගික වෙලා ඒ දවත ක කියන දරුවන් ලබට තින දරන් ොබ නොලබන්ඩ ය දාගත් හම විද්‍යාවතා ක්ෂ දන තකො ඒ එක ප්‍රාධයක් පායක්. ී තිනව කියන්න පුුවන් ඔන්න මේ වෙලාේ ගන්න එච්චර කියන්. ඉළඟක සිහින ලෝක සුවපත්ර ගැීම සඳ සතිචෛ්‍යකය බලවත් කිරීම ප්‍රවාණුවත්වයිද. සින ලෝකයේ සූපත් කර ගැනීම සඳහා බාහිර ලෝකයේ නරක් කරගන බෑ. මොකද බාහිර ලෝකයේමයි ප්‍රක්ෂේපනයක් වෙන සිහින ලෝකේ ෙ න රක් හගන ට පස නනිදෙන් පොිස්කාර දකක් බයි මොක පොලිස්කාරය පොලිස්කාරයට බය අරක්හ ව කියලා මාත් අහනෝලය නවා පොලිස්ල් දහර නම්යම් තැන්ගල නවත් න. විදුර ඇරලා මොකද රෙඩෝන කියල සිනාමස මුහුණන හන යරු හම සිදවාආකාරේ බයච්චකය මටපු දින්න. මොකද ගේ වා තු ීත තු ර ද ැතින. තිය ගන්න ගන කතාව. එනිසා මේලෝකේ හොත කරගන්න පුළුවන් නංගට උපන්තැන්ටන්. එහි බික්වේ සත්තා ඔන්න පදයත් ගන්නම. යම්කිසි පුද්ග ලේක්මහලනිි. පුබ්බන්න සමයේ උදැසන. කායන සුජරිතන් සර චරන්ති. වාචායි සුජතන් තරන්ති මනසා සුජරිතන් චරන්ති ඕයිනච නින් සිතන් යහපත් දේවල් කරන්න පුළුවන්නං. සුපුබ්බන් හෝ භික්කවේ තේ සම් සත්තා නම් ඔවුටේ උදෑසන සුභ උදෑසනක්. ඔන්න බුදු සමේ සු දෑසන යන එක ඉන්දියාවෙන්ම ඉගලන්ඩෝට ගිින්තම හට විද තිෙ ගුඩ්බොඩි ල. එකනික වතනයක් විතරයි. නකත් බුදුන් වහන්සේ යෙහි භික්ක සත්තා මජ්‍යන්තික සමයේ. දවල්ට. ඔහුගේ කරන ක්‍රියාකාරකම් හැමේ කක්ම කායන වාචා මනසාස්සු චරිතන්නම්. වැඩ පිණස්සම හිත පිණිසව වේනං සුමජ්ජන්තිකව භික්තේ භික්වේතයේ සම්සත්තා නං ඔට මධහනත් සුබයි එහි භික්වේ සත්තා අසායන්න සමයේ සධයාමේ තමන්ට පැරු රාජකාරරි කායන වාචාමන සයහපත් නම් සුජරිත නං සුසායන්න සමයේතයේ සසත්තා නං සුබ සන්ධියාවක් ද දව සබ ැට බුදු හාමුරුව පෙන් ලතිෙනවනේ සතුන් මල්ල හොකම් කරලා උගුල් අටෝල බොරු කරලා වංචා කරල කපටිකම් කරලා කුඩුුවකනුලා සුබ වෙන්නේ සිදින්කයින් වචන ක්‍රිය කරන ක්‍රියාවලියක් හැමවිටම පරහිතකාමී සමාජීතකාමී දැහිතකාමී වෙනවනම් ඔහුට සුබයි. මේ ජීවිත මෙම සුභකරගත්තත් ඔබ නනිදටයන්න එෙත් මේ ලෝකෙට එතකොටේ පාපකම් සුපි නම් පස්සති පවකාරසහින දකිින්ට වෙන්න දුරසහින ලෝකේ සුබයි. ඒ පවෙන් පැරවී පු්න්නේ කර්මයන්තල සිනලෝකස ේනාකාරය තවත් හින ෝක තින උපාධන්දය නිසා. අරිපුද්ගලින්ට සිනලෝකයක් නෑැකින අධ්‍යාත්මකකායතන ඉස්සලා තියන්නේ. ඉන්ද ගාම ඉින්ද අනොයිතරයි අවදියන වෙලාව දන්නේ නෑ අතර වෙලා වගේ එකන සිතර රැවටීම අයින් වෙනකොට ඒ සම්සුන් වෙනවා. අධ්‍යාත්මක අයතනහයක් නැති නිසා තමා උන්හන්සලට පරො ගමනක් නැත්ති මේෝක තරුට හදගත් හිනලොක්ත් වන සතම මවකුසක පතිසන්ද ලබල කයක් හදාගන්ඩ වෙෙන්නේ අරන අයියාතු ගබස යම් කැන්නන්නේ මවගැබකටන්ට අධ්‍යාත්මක තරන න තරගන ර එනිසා සින ලෝකය සුභ කරනනි තරත් දැ සින ලෝකයක් නැති තැරට එඩ වෙනවා. මමේ හදනාය වසෙන් අපට තේරෙන දේවල් මෙ හදමින් අපින් න එතකොට අප ලෝක එදා කොහොම ද කොහොමද දැනට කොහොමකි ලබට තේරෙනනවා අර. උදුන් වහන්සේ දවසක් ය වනන්තරයක උද සැටපිලායිඳල ගහක්ට අතුරණය අකුලනෝ. කළමිපුතේ කෙනනමක් හනවා භා්‍යතුන් වහන්ස නැත්ත සාක්ක්‍යංසි ගෞත මේනි සුවසේ නිදාගත්තද. ඔ මේ ලෝක ඉන්න සූසයේ නිදාගන්න අතරයක් කෙනෙක් තමයි මම ඔවහන් සසේ නිදාගන්න ො ක්කුඩට ද ඇතිලි බමුතුරන් ල දගන සස දක් නෑැක ද ඒ හිට ගල දෙ හොක්කනෙ නැති උන්වහන්සට ඒ එකක්වත් නෑ යන්න ඒවාගේ සිත හැදෙන තරමට සුවනින්දක් තියවි ඒ තරත්න ඉින්දෙ කාලෙත් දැනින් නැතිවේවි. එනිසා ඩැම්මංගහිතන්නේ පැහැදිලි වුුණානේ මිට වඩා කාලේ ඉතුරු හැමහිතන්නේසා ඔබට උදේදවල් හාවස යහපතක්ම කරන්න පුළුවන්නම් ඔබෙන් සමාජයට ඔබෙන් ගුදඕන අයට ඉනම් ඔබේ සිහින ලෝකයේ තවරටත් මේට නොවැලි අවසන් කරන්න පුළුවන්ගේ නවැලි අවසන් කරනකු පුරුද්ධ සිට ඇතරටත් යන එකකට අධ්‍යාත්මක අ ඇතන හය සූ්‍ය වෙනවා කියලා කියන්නේ. මොකද මේ ඇහැකන නාසේදවකයි පිට තිබුණට තියෙන සිතේ සිතනය හැන සිතේ හැර නැතුව හම පරලොවයන්ට සතතික්න ලකරම තරු ගැමින් බාගත්ත ජීවිතය තුළ න සම්පත්තියෙන් ප්‍රෝජන අරගෙන සංකාරයන්ගේ නිරලධ දකින සති භාවිතා කරනට ඔබට ලැබේවායකනු භාශීසනය කරමින් තර්මාණ ශස්සනාවම මෙසිේ අවසන් කරු ලබෙනනවා. සබ්ිතතිය වත්ජන්තු, සබරෝගෝ විනස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකිීදී ගායුකෝ බව හැම දෙ නාටම තෙරුවන් සරණයි දේශයෝ නි්පානන්